ganang hina balala lakse ganang perum purala koti ganang hamba karala hitiyata rajavi gata sapatin vehesa vela hita satutin miyalu vela seetala kala kamarval जीवित उनु सुमक नतिव ओटी पतियो दुख विंदिनवा आमर अतुले रुपियाल सुवदत मत शीतल कल कामरवल जीवित उनु सुमक नतिव ओटी पतियो दुक्विंदिनवा आमर अतुले ना मिस करना दे वैर दिन है एक मिस पोड़ा हितान ना मिस के ताता अंजलि टकरे कोई तरह वैर दर्द दिखे ला ये गोलो कोचर काल या मरना भाई जीवन तू ना मिस के ताते कबारा लार टे बिट्टी दीप्पा वो जीविते बेर करते अनु नामे जब ऐसे अंजलि टे बिट्टी दीप्पा लाइला मैं जीविते नेत्रे बने එහෙම කරයි කියලා අංජලි මගේ තාත්තව මරපු එක හරි කියලාද නෑ අංජලි මැරුවේ නෑ ඒක මම දැක්කනේ ගමයා තමයි අංජලිටත් වෙඩි තිබ්බේ හරි කමක් නෑ අපි මේක නීතිය විසඳගමුකෝ මං කියන්නේ අපේ තාත්තා හරි කියලා එයා කරපු වැරදි වලට තමයි මේ පව් අපි හැමෝම ගෙවන්නේ මට ඕනි අපේ තාත්තගෙන් වෙච්ච අසාධාරණ කම් වලට වන්දි ගෙවන්න වන්දි ගෙනවා කියලා මිස් ලෑස්ති වෙන්නේ ලොකුමා සාධාරණේ වෙච්ච කෙනාට බොරු චෝදනා පටවලා එයා විහිරේ යවන්නද බොරු චෝදනාවක් නෙමෙයිනේ බොරු චෝදනාවක් තමයි මිස් මිස්ලට බලේ තියෙනවා මිස්ලා කරන්නේ පොලිසියට කතා කරලා කේස් එක තද කරන එක කේස් එක තද කරලා අන්තිමට දඩුවම් දෙයි හැබැයි එතකොට මිස් කරන්නේ මිස්ගේ තාත්තා කරපු දෙම නේද ලාරගෙන් කෝල් එක හෙලෝ ලාරා මම ඔයාලට දිගටම ගත්තාගේ ෆෝන් එක වැඩි කරේ නැහැ आओ संजीवत की वाकी फोन के चार्ज करेगा ना तू ऐसे कहला ना मामा इन्ने में ओगलांगे अलग खाने वाले अलग आवे ओह मैं डिंका तीनों मातिक ना ना यार मागा वाले तो खाता करा आप हो देने ना 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 आहो मीन मंगे ना होता नंटे ना ना मटवाते के लिए खाता करान नॉनी हाँ हाय ओह मीने ना मैं अना डिंका थैंक्स मिस्टर टिक्की वर्ड मिस मां अंतिम टिक्की वर्ड ये होती मारे थी आगे
मंत्री तुम्हारे मिस की यात्रा वेन सकती है अगर फिर तब काल दे रखे ने कौन ही नहीं मैं ना या नम नम मुकद्दा भी खुले खुले लसन नम वाला तो तीन ने लारा डिंका खुले पार में किन्ह नम लसन है मिस मटे आलू के ने पारा क्या ना पारा हरी ने का लारा वगे लारा ही पारा ही लसन है मैं हर मिस पारिस में अपे दरुओ की एला भी दहासात बलापुर तुतिया उनका खंड बुंड दीला लोक महत करला खरदंड उस्महत कराट पासे उंग अपी किये ना ये वास सत्त पहाकट वात गनंगन ने मुदला उंग गरन्ने उन्टो वन देवा अब ऐ तिंग एला मेट आउरुद्दा अड संपूर्ण नो किया ने एला मेट तीर ने गन्ना आई थी देन्नो दे मगुए मैं दर पाई ने तो उन्टे थी आई थी देन्दा तिब्बा उंग हरी तीर ना गन्नो ना कोहे दत्तो ज्ञानी वैरदी तीर ने करतो करने गोंग वैदा उगन्नोने හරියට තීරණයක් ගන්න බැරි එක ඌ ඌවම කා ගන්න නැත්තම් පවුලම කනවා නැත්තම් ගමම කනවා තීරණයක් කියන්නේ ජීවිතේට හරිම වැදගත් වැරදි තීරණයක් ගත්තොත් සමහර විට මුළු ජීවිත කාලෙම විනාශ වෙන්න පුළුවන් තමුසේ කියන එක හරි මං කොයි තරම්නම් දැන් දුක් වෙනවද මං ගත්ත වැරදි තීරණෙන් ද मुदलाली අපිට ගන්න බැරි තීරණ අපි වෙනින් අරන් දෙන කම්පැනිෙම තියෙනවද අන්න පටන් ගන්නව නම් මරු බිස්නස් එක අරුණි රංජියාව බඳිනවද නැද්ද ලාරා වත්තෙන් යනවද නැද්ද මං ගෙදර ඉන්නවද නැද්ද තව තියෙන්නේ පෙට්‍රල් වැඩි කරනවද නැද්ද වරාය විකුණනවද නැද්ද ඡන්දේ තියෙනවද නැද්ද අමරයට ගහනවද නැද්ද මොකද්ද मंत्री එකී තාත්තට මොනවද උනේ කියලා හොයනවා ඇති මොනවුනත් ඒ තාත්තන් හැබැයි නෝබට් අංකල් ඉස්සරහට ඕගේ අපිට ලොකු වදයක් එනවා මොන මොදලාලි තීරණයක් ගන්න හොඳ අවස්ථාව අපි ওই മന്ത്രിගේ කෙල්ලව එලවනවද නැද්ද മന്ത്രിගේ හෙන්චයියන්ගෙන් ගුටි කනවද නැද්ද තේක බොනවද නැද්ද මොදලාලි එකට සල්ලි ගන්නවද නැද්ද हम्बुना
විස්තර අගත්තද? ඔව්. එයා දැකලා නැහැ ගමේ තාත්තට වෙඩි තියනවා නා. එයා දැකලා තියෙන අංජලිට වෙඩි තියනවා. ඉතින් ඒක තමයි. දැන් මේ මිස්නේ කියන්නේ අංජලි වෙඩි තිබ්බයි කියලා. දැන් ඊයේ සිද්ධියෙන් පස්සේ අංජලි වත්තේ යන්න ගිහිල්ලා කොහෙ ගියාද දන්නේ? බය හැංගෙන්නේ නැති. අපිට ඉතින් ආයේ විශේෂයෙන් කියලා එහෙම බය හැංගෙන්න දෙයක් නැහැ මිස්. අපි කොහොමත් බය හැංගිලා තමයි ඉන්නේ. හරි හරි. නගින්නකෝ මං කිව්ව මඩවත්තේ කතා කරන්න ඕනේ. දැන් කොහෙද යන්නේ කියන්නකෝ? නගින්න මං ඔව මරන්න ගිනිනව නෙවෙයි. නේ මං දන්නේ නැහැ මිස් ආයෙත් ඉතින් වෙඩි කන පොටක් තමයි මේක. කවුද දැන් උඹට වෙඩි තියන්නේ මන්ද? කවුරු තියයි දන්නේ නැහැ ඉතින්. නගින් නගින්. මම කිව්වනේ මිස් මිස් පන්තියේ හිටියේ කියපු මම පන්තිය දාලෙන්න බෑ නේද? පණිවිඩය කිව්වනේ. ඔව් මිස් කිව්ව පණිවිඩය කිව්වා. බබාගේ ඉස්තරෙත් ඔක්කොම කිව්වා. මේ ඔය මිස් දුලානි මිස්ගේ හොඳ යාළුවෙක්ද? ඔය මිස්ලා දෙන්න තමයි මිස් කොහොමත් එකට යන්නේ ඉන්නේ. හැබැයි මේ මම කියන්නේ මම දකින්න දේ. තව යාළුවෝත් ඇති. අපි දන්නේ නැති උනා. දැන් එයිනේ නේද? එයි මිස් පණිවිඩය කිව්වනේ එන්න කියලා කිව්වනේ. ආ හරි. ලාරා මේක ප්‍රොජෙක්ට් එකක්. අපි ඉස්සෙල්ලා තාත්තියෙන් හිරිහෙර වෙච්ච මිනිස්සු ගැන ලිස්ට් එකක් හදාගන්න ඕනේ. කවිෂාන් පෙරේරා වගේ අය. ඊට පස්සේ බලන්න ඕනේ අපිට එයා වෙනුවෙන් මොනවද කරන්න පුළුවන් කියලා. කවිෂාන් පෙරේරාට නම් ඉතින් කරන්න තියෙන්නේ ආපහු පණ දෙන එක තමයි. ඒකත් මිස්ගේ ඔය ප්‍රොජෙක්ට් එකෙන් කරනවද? ලාරා ප්ලීස් මේක විහිළුවක් නෙමෙයි පොඩ්ඩක් තේරුම් ගන්නකෝ. විහිළුවක් නෙවෙයි තමයි ඉතින්. කවිසාන්ට දෙනවා නම් දෙන්න ඕනේ පණ. එහෙම නැත්නම් ඉතින් මිනිහව මරපු මිනිහට දඬුවම්. හැබැයි ඉතින් මේ සිද්ධි වලින් පස්සේ අංජලි මිසින් එක නම් අපිට ප්‍රශ්නයක්. ඔව් ඉතින්. ගර්ල්ෆ්‍රෙන්ඩ් මිසින් වුණා මේක ඉතින් බොයෆ්‍රෙන්ඩ් ප්‍රශ්නයක් තමයි. ආ කොහොමද ඒක? ගර්ල්ෆ්‍රෙන්ඩ්? ඔව් දැන් මේ මට එච්චර නෑ අඩු දැන්. ඇයි? ඕනේ ආගේ ජීවිතේ බේරගත්තේ. ඉතින් එයාට අයිතියක් තියෙනවා ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙන්න. ආ. එහෙමද ආස? ආ එතකොට දැන් මේ මගේ ජීවිතේ බේරුවේ මිස්නේ. එතකොට මටත් අයිතියක් තියෙනවද මිස්ගේ බොයෆ්‍රෙන්ඩ් වෙන්න? හරි හරි අපි කතා නතර කරමු. නෑ නෑ නෑ. මට ඒකට උත්තරයක් ඕන. ඒකට උත්තරයක් ඕනේ නෑ. මං ඒ ප්‍රශ්නේ ඉල්ලාස් කරගන්නවා. එයාට බෑ ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙන්න. එයා කවිෂාන් ගර්ල්ෆ්‍රෙන්ඩ් විතරයි. ඔන්න ඕක තමයි මිස් කියන්නේ කතා කරනකොට බොහොම පරිස්සමෙන් කතා කරන්න ඕනේ කියලා. මිස්ගේ තාත්තා නම් ওই ශාස්ත්‍රයේ හොඳටම ප්‍රගුණ කරලා තිබ්බා. දේශපාලක් නෙවුණා මෙහෙම තමයි. හරි, දැන් ඔයා මගේ වැඩේට උදව් කරනවාද කියන්නකෝ. මොන වැඩේටද? මොන වැඩේටද හන්නේ? දැන් මම මෙච්චර ලකියුවේ. මොකද්ද? ඇයි මිනිස්සු මොලේ මොනාද තියෙන්නේ? දැන් මම පෑ ගන්න තිස් එක්ස්ප්ලেইন කරේ. මගේ තාත්තිය අතින් හිරහර වෙච්ච මිනිස්සුන්ට උදව් කරන වැඩේ. හරි දැන් මේ උතන මෙහෙම කතන්දරයකුත් තියෙනවා. දැන් ඔය පියතිස්සයා වගේ එකෙක් ඇවිල්ලා කිව්වොත් එහෙම මන්ත්‍රීතුමා මටත් හිරිහැර කරලා තියෙනවා. මගේ ගේ කුඩු කළා, මගේ ගෑණිවත් උස්සන් ගියා අරවා මේවා කියලා. ෆාර්මේ කියන්නේ ඔය ඔගොල්ලෝ කවුද? ඔයා පැත්තකට එන්න. ඔයාලා කතා කරේ නැහැ. අපි කතා කරේ මැඩම්ට. මොකද්ද ප්‍රශ්නේ? ඔගොල්ලෝ කවුද? අපි කවුද කියන එක මැඩම්ලා ප්‍රශ්නයක් කරගන්න එපා. අපි ආවා මැඩම්ලාට පොඩි අවවාදයක් දීලා යන්න. මැඩම් හිතාගෙන ඉන්නවා නම් මෝතිලාල් කල්දේරාගෙන් පස්සේ හිස් වෙච්ච ආසනේ බලය ගන්න. ඒක කරුණාකරලා අදම හිතින් අස් කරගන්න. මොකද්ද ආසනේ බලය?
නිකම් බොරුවට මැඩම් ප්‍රශ්න අහන්න එපා. අනික මැඩම් හොඳටම දන්නවා මේ මැඩම්ට කියන්න යන දේ. අනික මේ මහ පොළොවේ දේශපාලනය කරන්න ගිහිල්ලා ගුටි කාපු වෙඩි කාපු මිනිස්සු ඕන තරම් ඉන්නවා. කල්දේර මන්ත්‍රීතුමාගෙන් පස්සේ මේ ආසනේ අයිතිවාසිකම් කියන්නේ. ඒ හින්දා ඒ අයිතිවාසිකම් මේගොල්ලන්ට දීලා මැඩම් කරුණා කරලා අම්මත් එක්ක ඕස්ට්‍රේලියාවට යන්න. මැඩම් දේශපාලනය කරන්න එන්න ඕනේ නැහැ. අනික මැඩම්ලාට දේශපාලනේ තේරෙන්නේ නැහැ. කවුද මන් දේශපාලනයට එනවා කියලා ඔයාලට බොරු කිව්වේ? ඇත්ත බොරු අපිට වැඩක් නැහැ මැඩම්. මේක අවවාදයක් වගේම තර්ජනයක්. මැඩම් අපි කිව්වේ දෙය ඇහුවේ නැත්නම් මැඩම්ටත් වෙන්න ඉක්මනටම තාත්තා ගිය දිහාවට යන්න. ආ එහෙම දාස. මේ ඔක්කොටම කලින් කියන්නකෝ ඔයගොල්ලෝ කවුද කියලා. ලරමල්ලි මේ අපි තමුස කවුද කියලා හොඳට දන්නවා. අනික මේගොල්ලෝ වෙනුවෙන් ඔයා නිකන් ණයට කහින්න ගිහිල්ලා අඬුබඬු කඩා ගන්න හදන්න බෑ හොඳේ. කවුදတော့ ණයට කහයි? මට උමේ සද්ද වහගනි. මේක ඇලකන්දවත්ත නෙමෙයි. මැඩම්ට තේරෙනවනේ මං කියන සිංහල. මම දෙවෙනි වතාවක් කියන්නේ. මම මේ කියන පළවෙනි වතාව සහ අවසාන වතාව. යන්න. මේ කවුද මන් දෙන්න? අනේ මන්ද? මාව දන්නවනේ උ. මා දන්නේ නැද්ද? අපි වත්තේ ඩයිල් දෙනුත් නෙවෙයි. මේ මොකද්දර දේශපාලන කතාව? මිස් කිව්වේ මේ අම්මට කතා කරා කියලා. අන්දන් නෑලාරම් මගේ ඔළුවත් එක තව අවුල් වුණා. කවුද මිස්සු? මිස්සුන්ව දන්නවද? ආ කොහොමද ඒක? දැන් මේ ඔක්කොම වෙලා ගියාටත් පස්සේද ඇවිල්ලා අහන්නේ? පුදුම බොඩිගාඩ්ලා තමයි මූ. මිස්සු පුලිද? ඔව්. අනේ මිස් මම මේ ඉස්කෝලේ දරුවෙක්ගේ අම්මා කෙනෙක්. මගේ පුංචි පුතාගේ අතකුයි කකුලකුයි පණ නැහැ පොඩි කාලේ ඉඳලම. මේ ડોක්ටර්ස්ලා නම් කියන්නේ ඒක සනීප කරන්න බැරි අමාරු ලෙඩක් කියලා. හැබැයි දවසක් මේ අපේ දුලානි මිස් මට කිව්වා මේ හොඳ සිංහල වෙද මහත්තයෙක් ගැන. මම ඇත්තටම අද ආවේ ඒ වෙද මහත්තයාගේ ඇඩ්‍රස් එක ඉල්ලගන්න. අද දුලානි මිස් ඇවිල්ලා නැහැලු නේද මිස්? මිස් මේ දවස්වල ඉස්කෝලේ ඉන්නේ නෑනේ. ඊයේත් ඇවිල්ලා හාෆ් ඩේ ගියා. මේ මම කෝල් කරා මිස්ටර්. මිස්ගේ ෆෝන් එකත් වැඩ නැහැ. ආ ඒ ෆෝන් එකද වැඩ නැහැ. මේ මට දුලානි මිස් ඉන්න තැනක් දැනගන්න පුළුවන් වේද මිස්? ඔයාගේ නම මොකද්ද? මේ මම භාග්‍ය. දුලානි මිස් ගියාලුවෙද්ද? ඔව්. මේ මම මේ ඉස්කෝලේ පුතේගේ අම්මා කෙනෙක්. කවුද පුතා? මේ මගේ පුතා නම් එක වසරේ නම නිම්සර. මිස් නම් දන්නේ නැතුව ඇති. මම අද ඉස්කෝලේ වුවෙත් නැහැ ආව. අපි දුලානි මිස් ඉන්න තැනක් දන්නේ නැහැ නේ. නෑ නෑ මේ මිස් කෙවල් මාරු කරන කතාවක් මට කිව්වා. අලුත් ගෙදර ඇඩ්‍රස් එකත් මට කිව්වා. මට ඒක හරියටම මතක නැහැ. අනේ මිස් මගේ දරුවා වෙනුවෙන් මට මිස් ඉන්න තැනක් හොයාගන්න පුළුවන් වේද? දුලානි මිස්කින් අහන්න නැතුව අපිට එහෙම කියන්න බෑනේ. මේ මිස් දන්නවද අලුත් ගෙදර ඇඩ්‍රස් එක? මට පන්තියක් තියෙනවා. මම යන්න. අනේ මිස් මිස් දන්නවනේ ඇඩ්‍රස් එක. පින් සිද්ද වෙයි මිස් මට මගේ දරුවා වෙනුවෙන් ඇඩ්‍රස් එක පොඩ්ඩක් කියන්න. නෑ නෑ මම ඇත්තටම දන්නේ නෑ. මට පන්තියක් තියෙනවා. මම යන්න. අනේ මිස් මං ඕනනම් ඉස්කෝලේ ඇරෙනකන් ඉන්න මිස්ට කතා කරන්න. නෑ නෑ මට ආෆ්ටර් ස්කූල් අද වැඩ වගේක් තියෙනවා. මම යන්න. මිස් දන්නවනේ ඇඩ්‍රස් එක. පින් සිද්ද වෙයි මිස්. නෑ නෑ මං දන්නේ නැහැ. මට වැඩ තියෙනවා. දුලානි මිස් ඉන්න වෙලාවක එන්න. අනේ මිස් අනේ ප්ලීස් මිස් මගේ දරුවා වෙනුවෙන් නේ. මිස් එනම් මිස් මං බැස්සා. කොයිදින් කිව්වට අහන්නේ නෑනේ. මං කිව්වනේ ඔව් ඩ්‍රොප් කරන්නම් කියලා. කමක් නෑ මිස්. මට මේ ඩවුමෙන් පොඩි දේවල් ටිකක් ගන්නත් තියෙනවා. ලාරා. ඔව් මාත් එක තරහ නෑනේ. මං මොකටද මිස් එක තරහ වෙන්නේ? නෑ ඉතින් මං හින්දානේ අර මිනිස්සු වටත් තර්ජනය කළා. අයියෝ. මිස්ගේ තාත්තා හින්දා වෙඩිත් කාපු මට මේවා සුළු දේවල් මිස්. මං මිස් වෙනුවෙන් ඕන දෙයක් කරන්නම්. මිස් බය වෙන්න එපා. අනේ මේ ඔය කිව්වට මං කියන එකට කියන්නේ මාව ගාව ගන්න එපා පාඩු ඉන්න දෙන්න කියලානේ. ආ. ඔව් ඉතින්. මට අදාළ දේවල් විතරක් මට කියන්න. මට අදාළ නැති දේවල් වලට අත දාලා නිකන් පරිප්පු ගන්න මං ආස නැහැ. හරි හරි. මගේ පරිප්පු මම්ම කන්නම් කොහෙන. එනවා දයන්. මිස්. හැබැයි ඔන්න මිසුත් පරිස්සමෙන්. මොකද දැන් අපිට විතරක් නෙමෙයි මිස්ටත් තර්ජන තියෙනවා.
මට කිව්වේ දේශපාලනය කරන්න එපා කියලා නාරා. මං කොහොමවත් දේශපාලනය කරන්න එන්නේ නැහැ. එහෙනම් මට ආයෙ තර්ජනය කරන්න එකකුත් නැහැ. හරි හරි. මම මේ කල්පනා කරේ මාව දන්නේ උන් කවුද කියලා. අපි හිමින් හොයාගමුකෝ. ආ මේ උඹත් ප්‍රශ්නයක් ආවම ෂේප් එකේ කැපිලා ඉන්නේ නැතුව පොඩ්ඩක් මැදට පැනපන්. යකෝ මේ බොඩිගාඩ්ලා කියන්නේ තමන්ගේ බොඩිය රකගන්න ඉන්නේ උන් නෙමෙයි. ස්වාමියාගේ බොඩිය රකගන්න ඉන්නේ උන්. මේ එයා මගේ බොඩිගාඩ් නෙමෙයි, එයා මගේ කැබ් ඩ්‍රයිවර්. බොඩිගාඩ් තමයි බහැල යන්න හදන. ආ එහෙමද හස? අන්න හරි මිස්. මිස් නියම කතාවක් කිව්වේ. ආ දැන් උඹත් එහෙමද හස? අරි අරි ති මේක කියන්නේ ඔයා කියෝන එක නවත්තලා ඉන්නකො පොඩ්ඩක් උන්නා ගන්නුදි උන්නා ගන්නේ ආ ශ්‍රී සුභ මංගලම් බවතු ලොකු අකුරෙන් කාපාටට මේ උඩින්ම තියෙනවා හරි උඹටත් පිස්සු නේ බං උඹ මොකටද එහෙම කරන්නේ යකෝ අපිනේ කෝටි හතරට නැහුනේ ඒක කලෙම බාල්දි අදපු එක කොහෙදිය ලංකාවේ නමගිය අපරාධකාරයෙක් එක්ක හැපිච්ච ගෑණියක් මම නිසා උඹට බෑ මගේ කණෙන් රින් ගන්න උඹ මට ඇත්ත කිව්වොත් උඹට අද ගෙදර යන්න පුළුවන් කකුල් දෙකෙන් උඹ මට බොරු කිව්වොත් උඹ අද ගෙදර යන්නේ පෙට්ටියේ දැන් මේ විදිහට බොරු වල නන්නත්තර වෙවි නැතුව ඉස්සරහට මොනවද කරන්න කියලා හරියට කල්පනා කරමු දැන් උඹට කෝටියක් තියෙනවා උඹට ඔක නාස්ති කරගන්න හරිම ලේසි හැබැයි ඔක කෝටි දෙක තුනක් කරගන්න හරි අමාරුයි